லோகே தவசம் தவசம் திகழ் வேணும் மினிசாகே புத்தி வார்த்தனை வேணும் தெக்கமாக யந்திர சூத்து வளர்த்த வேணா சுயம் செய்து வேணும் உதாரணம் கிட்ட கம்ப்யூட்டர் கக்காத்தோ ஏ தவசம் தவச வெடி திகழ் வேணும் அந்த காலே பரகணக்கு இங்கே வேட்டை காட்டியோ மினிசுன் கிரிமிட்டா பாசும் திகழ் வேணும் லோகே பரகணக்கையாக நெத்துவ பெரி தரம் அப்பி அதை கியான் அதன்னே குவெண்டம் பரகணக்கையாக கேன சீலம் விஸ்தர தனகன் ஒபது சாய்மா யூடியூப் சேனல் கத்தேக்க வீடியோ அவசானே தேக் ரெண்டி லைன் கேலா ஆராதனை கரணும். मैं प्लान किए विद्या नहीं आता माय क्वांटम वादे इस्लाम में दिलबात कराने मैं सरलों में किया ना क्वांटम वादे मौलिक में सिद्धांत तो नाक तीरा पहले भी नहीं करता माय सुपर पर्सन एक ही अन्य ऐसा सहा नेत अवस्था देखे हम कम वेला वाक ये ना अवस्था वाक के ना तो माय किया तेवनी अवस्था वा तमाय अनशर्टनिटी अनशुअ पे नवा तीन तरह में नसुनवा दन तीन तरह ने में පසෙති කියන ස්වභාවය වෙනස් වෙනවා අසුවේ ස්වභාවය වෙනස් වෙමින් පවතිනවා ඒක තමයි දෙවනි න්‍යාය තුන්වෙනි න්‍යාය තමයි ක්වොන්ටම් ඉන්ටග්‍රේට්මන්ට් මේකෙන් කියන්නේ තොරතුරු බෙදා ගැනීමට හැකි දුරබාධාවක් නැහැ කියලා හරියට කිව්වොත් පෘථිවියේ ඉඳලා අඟහරු වෙත ආලෝකයේ වේගයෙන් තොරතුරු ලබා ගැනීමට හැකියාවක් තියෙනවා දැන් කියන්නේ ක්වොන්ටම් පරිගණකයක් යාන්ත්‍රික විද්‍යාවේ මූලධර්ම අනුව අදුප පරිගණකයක් මේ සාමාන්‍ය පරිගණකයක් වැඩ කරන්නේ බිට් කියන ද්විමේ සංඛ්‍යාවලින් 1 සහ 0 කියන්නේ 1ත් 0ත් අතර පරිපථවල විදුලිය වෝල්ටියතාවය අඩු වැඩි කළා තමයි තීරණය කරන්නේ සංඛ්‍යාව 1 හරි 0 හරි කියලා ක්වොන්ටම් පරිගණකයක් වැඩ කරන්නේ ක්යුබිට් වලින් ඒ කියන්නේ පරිගණකවල 1 සහ 0 සංඛ්‍යා තීරණය කරාට ක්වොන්ටම් පරිගණකයේ මේ දෙක අතර ඇති ගණන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ 1ත් 0ත් අතර තියෙන සංඛ්‍යාව මේ කම්පියුටර් එකට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඉලෝන් මස්ක් කියන්නේ ටෙස්ලා සමාගමේ SpaceX හා තවත් ආයතන රැසක හිමිකරුයි. හරියට කිව්වොත් ඇමරිකානු ඩොලර් බිලියන 240කට වැඩිය තියෙන පුද්ගලයෙක්. හරියටම බැලුවොත් එම ලෝකයේ ධනවත් පුද්ගලයන්ගේ එක්කෙනෙක්. නිදාස් විසතුනේ ඔහු ප්‍රකාශ කරන ලෝ බලවත්ම ක්වොන්ටම් කම්පියුටර් එක ටෙස්ලා සමාගමෙන් නිකුත් කරනවා කියන්නේ. ස්නායු හා මොළයට සම්බන්ධ වෙන මෙම වැඩසටහන මෙතෙක් ක්වොන්ටම් පරිගණක අභිභවා යන්න හැකියාවක් ඇතයි ඉලොන් මස්ක් කියනවා. 2020 ඔක්තෝබර් මාසයේ ස්වයං රියදුරු දාවන වැඩසටහනක්ද ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉලොන් මස්ක් මෙම ක්වොන්ටම් කම්පියුටර් මාර්ගයෙන් ඒ තවත් පියවරක් ඉදිරියට යන බවද ඔහු පවසලා සිටිනවා. දැනට ක්වොන්ටම් පරිගණක ලෝකයේ තියෙන්නේ 15කට වැඩි අඩු ප්‍රමාණයක්. එයින් එකක් තියෙනවා NASA ආයතනයේ D-Wave 2X කියලා නමින් තමයි ඒක හඳුන්වන්නේ. තව එකක් තියෙනවා Google සමාගමේ. අනිත් එක තියෙනවා IBM සමාගමේ. ඒ වගේ සමාගම් පොඩි ප්‍රමාණයක ක්වොන්ටම් කම්පියුටර් තියෙනවා. දැන්ට විශේෂම වෙලා තියෙන්නේ Google සමාගමේ තියෙන ක්වොන්ටම් කම්පියුටර් එක. උදාහරණයක් කියන්න 2019 Google සමාගමෙන් ක්වොන්ටම් කම්පියුටර් එක තප්පර ගණනාවකින් ගණිත ගැටලුවක් විසඳනවා. මේක සුපර් කම්පියුටරකින් විසඳන්න වසර 10,000ක්වත් යනවා මේ ගැටලුව විසඳන්න. එතකොට ටිකක් හිතාගන්න පුළුවන් ක්වොන්ටම් කම්පියුටර් එකයි නෝමල් කම්පියුටර් එකේ තියෙන ස්පීඩ් එක කොහොමද කියලා. ඒ අනුව ටෙස්ලා සමාගමේ ක්වොන්ටම් කම්පියුටර් Google සමාගමේ ක්වොන්ටම් කම්පියුටර් එකට අභියෝග කරන්න පුළුවන් කම්පියුටර් එකක් තමයි ටෙස්ලා සමාගමේ නිපදවනවා කියන්නේ. මේ ටෙස්ලා සමාගමේ නිපදවන ක්වොන්ටම් කම්පියුටර් එකට හරි 100%ක් නිවැරදි වාර්තා ලබා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා තමයි කියන්නේ. ලෝකයේ අන්තර්ජාල පාසුව, කාලගුණ වාර්තාව, එතකොට රතවාහන තදබදය, එතකොට කෘත්‍රිම බුද්ධිය, එතකොට කම්පියුටර්ස් වලට සා අපි හිතමුකෝ රොබෝලට එන්න තුළින් ප්‍රෝග්‍රෑම් සරවා මේව හරියටම නිවැරදිව දෙන්න පුළුවන් ක්‍රමයක් හැටියට ක්වොන්ටම් කම්පියුටර් එක නිපදවනා කියලා තමයි ඔහු කියන්නේ. ක්වොන්ටම් කම්පියුටර් විප්ලවයේ ඉදිරියේ ලෝකයේ මහත් පෙරළියක් ඇති කරයි කියලා හිතනවා. අපි බලමු ටෙස්ලා සමාගමේ තියෙන පියවර ලෝකයේ උඩු යටිකුරු කරන්න හැකිවි කියලා. අපි ගිහින් එන්නම් තවත් මෙවැනි වීඩියෝ එකක් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙමු.